හැබැයි ලෝක සත්‍ය කොහොමද එනම් පිටු අපි හිතන් ඉන්නේ මේ හොඳ જાති ලං කරගත්තාම සැප දෙනවා කිය. මම ආද ඔබට කියලා නෝ හොඳ જાති තියෙන උන් තමයි වැඩිපුර දුකින්. මම ඔක මෙතනින් උදාහරණයක් ගන්නම්. මෙතන ඉන්නවා දුප්පත් අම්මා කෙනෙක්. එයාට සල්ලි නැහැ. හොඳ ඒව නැහැ. එයාට තියෙන්නේ හිල් වෙච්ච කටු ගහපු හම්පඩ වෙච්ච සිරිපු දෙක. මේ වැස්සක් තියෙනවා. ඉතින් රාය වෙලත් හින්දා ගල්ලනෙන්න පුළුවන් සතෙක් සරපේ පෑගෙන්නත් පුළුවන්. මේක තැනකට දායියන්නත් බෑ දැක්කොත් ලැජ්ජයි කොහොම හරි ඒ අම්ම කෝක දාගෙන එනවා දාලා කාටවත් නොපෙනින්න හැංගෙන්න අයිනක හංගලා දැන් මෙතන ඇවිල්ලා බනහන් තව දිනන සල්ලි තියෙන හොඳ වැදගත් ඊයේ ගත්ත අලුත්ම රුපියල් 15000ක අලුත්ම සරෙප්පු කුට්ටම දාගෙන ඉතාලංකෝ මගේ තරම පෙන්නන්න කියලා ඒන උනත් ඒක දාන් ගල ඔය ඔක්කොටම පේන තැනක ගලවල දැන් එයාත් මෙතන බනහන් මං අහන්නේ ඔය දෙන්නගෙන් සැපෙන් බනහන්නේ කොයි සරෙප්පු කුට්ටම තියෙන කෙනාද හොඳ එක තියෙන කෙනාද හම්පඩේ තියෙන කෙනාද පිටර හොඳ එක තියෙන එකා ඉන්නේ වයෙන් මගේ හොඳ එක කවුරු හරි ගෙනියයි බල්ලෙක්වත් කයිද කොල්ලෙක්වත් උත්සයි අයිද දැන් ඔබට තේරෙනවද මේ කියන අර අම්මට පිටුදුනේ ඒක ප්‍රශ්නයක් නෑ මට යනකොට ඔය අර කරදරෙන් බේරෙන්න ඕක තිබුණොත් ඇති දැන් බලන්න විතර මෙතන මේ හැබැයි ඔය දෙන්නටම වැඩි මං සැපෙන් බණ කියනවා හේතුව මං සරෙප් දෙකක් දාගන් ආවනේ දැන් මේ කතාව පිටුදුනේ සරල වුණාට ඔතන ගන්න දෙයක් නෑ එහෙනම් මේ ලෝකේ වැඩිපුර සුවෙන් ඉඳලා තියෙන්නේ ඔය දේවල් තියෙනෑ නෙමෙයි නැති අය හේතුව පින්වතුනි මේ අපි හොඳ දේවල් කියලා ලං කරගෙන තියෙන එකක්වත් අපිට කෙස් ගහක්වත් පාලනය කරන්න බැරිය. එහෙම බැරි නම් පින්වතුනි එහෙම එකක් ලං වෙච්ච මොහොතේ ඉඳන් ඒකට අපි වටිනාකම දීව දෙන එක වැඩි නම් ඒ වැඩි වෙන තරමට අපිට දුක වැඩි වෙනවා කියලා පේන්නේ නැහැ. වටිනාකමක් දීපු නැති එකට අපිට දුක දෙන්නේ නැහැ. දැන් හිතන්න පිළිතුර අපි කොහේ හරි ගමනක් යනවා. යනකොට හදිසිය අපිට වැසිකිලි යන්න උමනා වෙනවා කියලා හිතන්න. बेसिकली अंड उमला दिपनी गाल बस की हरी वाहन ड्रैवर की अतर तीन तेनाग नवत्ल तमंग वे करेगा अतए तीर फोन पर्स तीन एव परस्तकन तीय ये आवाश कटयुत कर शुद्ध पाइटीन अरे परको फोन का अर दिल कैगे टाल दिपनी वाहन किलोमीटर गिहा मत මගේ අසූචි කොටද මගේ ෆෝන් එකද දැන් දෙකක් මෙහා දාලා වන්නේ ඉතන අසූචි කොටක් දාලා ෆෝන් එකක් දාලා මට ප්‍රශ්නයක් උනේ අසූචි කොටද ෆෝන් එකද දැන් පේනවද විගුදේ ප්‍රශ්නේ වටිනාකම් දීපුවා මේ ලෝකේ තියෙනවා නම් එයාට තියෙනවා ප්‍රශ්නේ එයාට තියෙනවා බයක් එයාට තියෙනවා දුකක් එහෙනම් වටිනාකම් මේ ලෝකේ දෙන්නේ නැති අයද එයාට දුකක් නැහැ ගින්නක් නැහැ බයක් එනම් බුදුහාමුදුරු පෙන්වුවේ මොකක්ද විසාකා සූත්‍රයේ බුදුහාමුදුරු මොකද්ද කියන්නේ මහණනි මේ ලෝකේ එක જાතියක් හරි තියෙනවා නම් එයාට එක දුකක් හරිදී ಜಾති 100ක් තියෙන කෙනෙක්ට දුක් 100ක් ಜಾති 50ක් තියෙන කෙනෙක්ට දුක් 50ක් ಜಾති 10ක් තියෙන කෙනෙක්ට දුක් 10ක් එක જાතියක්වත් නැති කෙනෙක්ට එක දුකක්වත් එදා විසාකාවගේ මිනිබිරියක් මැරිලා විසාකාව අඬාඬ වෙන්නේ බුදුහාමුදුරු විසාකාවට ඕක පෙන්නන විශාකාවකින් අහනවා බුදුහාඳුරෝ ඇයි විශාකා මේ අනන්නේ විශාකාව අනේ බුදුහාඳුරෝ මගේ ලාසම මම කැමතිව මගේ මං ආදරේම මගේ මිනිබිරිය මල ඒ දුක නිවා ගන්න තමයි මම මේ අනන්නේ මම මේ දුකෙන් ඉන්නේ එතකොට බුදුහාඳුරෝ අහනවා විශාකාව ඔබ කැමතිද ඒ මැරිච්ච මිනිබිරිය වගේ තව අය හිටියන එතකොට විශාකාවත් පැනලා උත්තර අනේ බුදුහාඳුරෝ මං කොච්චර කැමතිද මං කොච්චර ආසද මේ සවැත් නුවර තරම් හිටියත් මං හරි ආසයි කියලා කිය. මේ සෝතාපන්න වෙච්ච නෝනෙක්ගේ කතාවක්. මෙහෙත් විශාකාව ඒ වෙනකොට සෝවාන් වෙලා. මේ මෙතන දින කතන්දරේ බලන්න. හැබැයි ඊටද බුදුහාමුදුරු අහනෝ යාගෙන් ප්‍රශ්නයක්. එතකොට විශාකාව මේ සවැත් නුවර දවසකට කී දෙනෙක් විතර මැරෙනවා? අනේ බුදුහාමුදුරු සවැත් නුවර හරි විශාලයි. දවසකට 10ක්, 5ක්, 3ක්, 4ක් එකෙක් හරි මැරෙනවා. එක දවසක එකමලගයක් හරි තියනවා කියලා කිය. එතන බුදුහාමුදුරු අහනෝ විශාකා දැන් ඔබ මීට කලින් කිව්වා සවැත් නුවර තරම් කට්ටිය ඒ තරමට මිනිස්සු ගන්නට මට ඒ වගේ මිනිබිරිය හිටියත් මට සැපයි කි. දැන් එච්චර ගොඩක් වැඩි වෙනකොට ඔබට එක දවසක්වත් මලගයක් නැතුව ඉන්න පුළුවන්ද කියලා අහන. දැන් මම මේ කිව්ව කතන්දරේ තේරෙනවද? මොකද සවැත් නුවර හරි විශාලයි ඒ සවැත් නුවර හැමදාම මලගයක් තියෙනවා. එහෙනම් විශාකාව ඔබට එච්චර ගොඩක් එනවා කියන්නේ එච්චර ಜಾති ටිකක් ලං වෙනවා කියන්නේ එක දවසක් හරි එක මලගයක් හරි තියෙනවද නැද්ද? එතකොට මිනිඳු බුදුහාමුදුරු අහන ප්‍රශ්නේ එනම් මේ තියෙන එකද සහනේ නැති එකද අර දනිය ගෝපාල්ගේ කතාවෙත් ඕකනේ තියෙන මහා වැස්සක් වහින්න එනකොට දනිය ගෝපාල් කියලා මිනිස්සෙක් ඉන්නේ
මෙයාට ඔය අටු කොටු පුරවලා ධන දාන තියෙන සල්ලි තියෙන නෝනලා දැසිදස් කම් කරුවිනේ ඔක්කොම ඉන්න මිනිස්සු. මෙයා ඇවිල්ලා කියනවා මට නම් ප්‍රශ්නයක් නැහැ උයපු කෑම තියෙනවා උයන්න පහේ ටික තියෙනවා මගේ නෝනා ඉන්නවා මගේ ළමයි ටික ඉන්නවා මට සේවකයෝ ඉන්නවා මට ධනය තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ වැස්ස උඹ කැමති නම් වැහැපා මට ප්‍රශ්නයක් නැහැ බුදුහාමුදුරු ළඟට ගිහලා පුරවාජේරුවක් ගහන බුදුහාමුදුරුවත් ඕක අහන් ඉඳලා ඉතින් බුදුහාමුදුරුගේ මට එහෙම නෝනලත් නැහැ ළමයි නුත් නැහැ ගෙවලුත් නැහැ වාහනත් නැහැ දෙසිදස් කම් කරුවොත් නැහැ වැස්ස උඹ උන් නම් ඕන්තරම් වැහැපා ओ वगे एक गीन मट हो गल तीन एक जन दुर्वल होंद आला तीन एंड मट प्रश्न नैकिल मे अंगीन मट मुकुदने मट मे गहारी गलाकारी मे को तीन मट हेम मुकुद नैकिल व्यस्त कम तीन वेपंगल बुधवांद्रो तेकटेक गी ओम की योग्य इन दिन कथावेलाम की योग गेदर महा व्यस्त मे मे वगे मेटे वही नो वगे वही नो धनी गोपाल गे गेती कंद पाल कंद नाय गीर उम्मे अट නෝනත් අහු වෙනවා ළමයි ටිකත් අහු වෙනවා සේවකයෙක් අහු වෙනවා ගේත් අහු වෙනවා දනිය ගෝපාල් විතරක් බේරෙනවා දනිය ගෝපාල් බේරිලා කර කියාගෙන දැන් නේද උදේ පාන්දර දුවනවලු බුදුහාමුදුරන්ට මුකුත් වෙලාද දන්නේ නැහැ කියලා බලන්න බුදුහාමුදුරේ අර හිටියා වගේම සමවත්තුයෙන් ගහමුල ඉන්න දැන් බිකුදේ අහිමි වුණේ බුදුහාමුදුරන්ගේද ගෝපාලගේද දැන් බලන්න බිකුදේ එහෙනම් මෙන්න මේ ගොන් වැඩේ නේද අපි මේ සංසාරේ කරලා තියෙන්නේ मे गोंगड़े निमेद मे पारद मे हुद जाति लंकर अभी वसंगे पवत्त एक प्रश्न ऐना मेन मे यथार्थे दगिने नतु मे लोके नियम स्वभाव दगिने नतु मे उड़ीं प्रिय मधुर मम नितरम की मालू एम कणे वी मेकर मालूट कवदा एमेदीन विनाशे पेन्न मुखद उगे विनाशे कन्न कैल हंगल दी ඒ විනාශ කරන කෑල්ල ඌ ආස කෑමකින් හංගලා තියෙන නිසා මූ පැනපු ගමන් ඒ ඌ කනවා කෑවටපත්ti අර ඇමට කොටු වෙලා මූ මරණයටපත් වෙනවද නැද එහෙනම් මාළු වගේ ජීවිතේ නැති වෙන්නේ සැපපස්සේ ගිහිල්ලාද එහෙනම් ඌ ආස කෑමක් පස්සේ ගිහිල්ලා කෑමක් ඇති කියලා කෑමක් පස්සේ ගිහිල්ලා මූ අන්තිමට දෙන කොටු වුණේ කෑමකටද ඇමකටද දැන් එහෙනම් අපිටත් ඕකම නෙමෙයිද වෙලා තියෙන්නේ හොඳ සැප දෙන එකක් කියලා හිතාගෙන मट हुद वटिनाकम हिताकन मट हुद संपत मट हुद वस्तु खंबुना किल हिताकन अभी मे कण्यमग्नि इन मिन्नमे धर्मतावे जगपु मे प्रिय मधुर स्वभाव सलका शपख्यति दुखख्यति उन्नतने विकृति प्रकृति पिंगुदी मेक शपाई के दगने कदम विकृति मे अद लसन हेडबेडलाकृति दुख आर्य सत्य आर्य दगिन दुख एक पृथज्जन दगिन दुख एक वेडे वेरदुना पृथज्जन दुख वेडे वेल मेन्न मे प्रिय स्वभाव मधुर स्वभाव කොටුවෙන ගින්න දැක්කනම් අන්නේ දාට පිඟුදුනේ මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දුකක් කියලා දකින්නවා අන්න ආර්ය දකින්න දුක් කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන් සන්තොස්කර කිමපල සෙස්සේ පිඟුදුනේ මී අඹයක් තියෙනවා උඩින් බැලුවාම හරි හොඳයි හරි පෙනුමයි හොඳට ඉදිලා තියෙනවා පාටද තියෙනවා ළඟට යනකොට සුවඳත් ආසයි දෙනවා කනකොට අනිවාර්යෙන් පැණි බේරෙනවා මාර විදියට ආසයි දෙන නියම අඹේ हेबे अंबे तीन अस्ते कैबत्ती हेबे मे उल तीन एकाट मे अंबे हरी वटने हेबे मे अंबे काल ऊट वेन्नी हद विनाश हेबे मेके विदर्शन विदल बलन के मे अंबे तीन वसटिक दो वसती हलकनो निवे दीन पुताजन आर दिन विनसती अरे अंबे सेपाई वहाती है ना अंबे सेपाई की काट ना पृथज्जन आज्ञा अरे वहाती है ना अंबे हेबे उड़ीन पेनुमट दीपुना अन्ने के वहानी सा मेक भयानक दिन अन्न तन तम आर बहुति उन्नतना विकृति आई प्रकृति आई ऐना मेन्न मे विकृति मे मगे तनिकर वहा अंबे अक्न होगे वेडक अभी मे पिंग नोन किल महात्य किल लमाई किल मेलव दुकट दान अनिवार मेक पिंगुदे असुर गिंडक न පුළුවන්නම් බයක් නැති අම්මලා තුස්සන් දරුවෝ ගැන බයක් නැති තාත්තලා තුස්ස දරුවෙක් ඉන්න හැම අම්මෙත් තාත්තෙක්ම ඉන්නේ සැපකින්ද බයකින්ද අර ගියේ ටිකේ ඉස්කෝලවල ඉස්සරහා මුරට ගියයි රජේ රස්සාවක් අම්බිලාද කට්ටිය මුරට ගියයි කියන්නකෝ සැපටද බයටද
දැන් මේ බයෙන් ඉන්න උනේ ඇයි බයෙන් එන්න උනේ බිදුනේ හම් වෙලා දෙන්නම අවුලක් තියෙන එක ඒකනේ බයෙන් දැන් හිතන්න හම්බුණා මේ ලෝකේ මොන බෝම්බ ගැහුවත් උගේ කෙස් ගහකටවත් මුකුත් වෙන්නේ එහෙම එකෙක් වැරදිලා හරි හම්බුණා කියලා හිතන්න කොයි ගෙදර කාට දැන් එහෙම එකෙක් හම්බුණා නම් ඌ කොහෙ හිටියත් බය වෙන්න ඕද බෝම්බ ගොඩක ලොරියක හිටියත් අපි බය වෙන්නේ නැහැ ඇයි උගේ කෙස් ගහකටවත් වෙන්නේ නැහැ හැබැයි බිදුනේ අපි ඔඩොක් විදියාගෙන දැන් බය වෙන්නේ මේදී පපු විදියාගෙන අපි බය වෙන්නේ මේදී ඇයි මේ ඇයි එහෙනම් අපි මේ තෝරගත් එකේ අවුලක් තියනවද නැත් අපි මේ සාරයි කියපු එකේ අවුලක් තියනවද එහෙනම් මිතුරු මේ බයෙන් ඉන්න ඇයි ලං කරගන්නේ ගින්නෙන් ඉන්න ඇයි ලං බලන්න වැඩි ඔහොම ඉන්නවා ගින්නේ වැඩි පත් වුණොත් පොළොවේ පහ දැන් අර ගෙදර තෙවිච්ච දේ බලන්න වැල්ලම් පිටියේ ගෙදර ගින්නකින් හිටියා ඒ ගෙදර වැඩි වෙච්ච දවසේ පොළොවේ පත් කාලා දැන් පිටුදුනි මුළු ජීවිතේම හූල්ලන්න වෙනවද මැරෙනකම් දැන් පිටුදුනි දැන් ඒ ගෙදර සැප විඳපු දවසක් තිබුණත් දැන් පෘථජ්ජනය හිතනවාද සැප විඳිනවගේ පින්වතුනි පෘථජ්ජනය එක දවසක් සැප විඳින්නේ නැහැ මේ ලෝකේ සැප විඳලා තියෙන්නේ අත්හැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් ඈත් උන්නතරින් ඈත් වෙච්ච ඔය ටික අත්හැරලා නොවැල්ලා මිදුණා නම් අන්න එදාට පින්වතුනි නිවනක් තියෙනවා එහෙම නැති කිසිම කෙනෙක්ට නිවනක් තියෙනවද අර එදා ඇහුව වගේ මං අහනවා දරුවන්ගෙන් නිවනක් තියුණාද ගෙදෙද්දි වැඩිපුර කිව්වේ දරුවන්ගෙන් නිවනක් තියෙනවද නිවනක් නැද්ද ඔබ වැඩිපුර කියලා තියෙන මොකද්ද ඔය වචන දෙකේ කොබන්න නෝණගෙන් නිවනක් ගෑණිගෙන් නිවනක් හම්බෙච්ච මිනිහගෙන් නිවනක් රස්සාවෙන් නිවනක් ඉගෙනගෙන නිවනක් හම්බෙච්ච යතුත පිඟුදුනේ මේ එක වැඩකින්වත් නිවනක් හම්බ වෙනවද නිවනක් හම්බ වෙන්නේ පිඟුදුනේ ඔතන ඕක නැති දැන් එහෙනම් මෙන්න මේක නේද අපි දැකපු නැති ඇත්ත එහෙනම් මේ ප්‍රියමధుර ස්වභාවය අපිව අන්දල කියලා ඔබට පේන්නේ නැද්ද එහෙනම් මේ ප්‍රියමధుර ස්වභාවය අස්සේ තියෙන ගින්න දැක්කනම් ඒ හරහා එන අපි විඳින්න වෙන කට්ට කන්න විඳින්න වෙන දුක දැක්කනම් මහා පිළීම දැක්කනම් කවුද බිඟුදුර ඔයජා එහෙනම් ඔන්නොතෙන්ට පත් වෙන එක තමයි පුදුනේ ආර්යෙක් වෙනවා එහෙනම් මුළු ලෝකෙම හොඳයි කියලා තරඟ කරන දේවල් ආර්යෙක් උනාට පස්සේ බිඟුදුර බොහොම නිහඬව බලා ඉන්න පුළුවන් බැරිද ඇයි මේ යථාර්ථය දැකලා තියෙන්නේ එහෙනම් මේක දැකපු නැති එකාට බිඟුදුර ඕක හරියට උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වගේ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වගේ මේ කාම තරංගේ කාම pore යනවා හැබැයි කවුරුත් ජයග්‍රහණයක් ලැබුණොත් පිඟුදුර උගුස්තේක්ට මස්කට් මස් කැටියක් හම්බුනාම ඌට ඒක තනියෙන් ගන්න පුළුවන් නෑ අනිත් උගුස්ස ඇවිල්ලා ඌට ඇරන ඇනලා ඔය මස් කැටිය බිම ඌ එන ජීවිත හානිය වෙනව විතරයි මස් කැටිය ඌට හම්බෙනවා බල්ලෙක්ට මස්කට්ටක් කාලා වැඩේ වෙනවද බල්ලෙක්ට මස්කට්ටක් කෑවා කියලා ඌගේ ප්‍රශ්නේ විසඳෙනවද ඌගේ බඩ පිරෙනවද ඌට සතුටක් හම්බෙනවද ඌට සැනසීමක් හම්බෙනවද තනිකරම ඌදුකට වැටෙනවා විතර දැන් අපිත් ඕකනේ බිඟුදුන කරන්නේ බුදුහාමුදුරුවෝ තනිකරම මේ අපි කරන බොරුව උපමා කරලා තියෙන බල්ලෝ මස් කටු කනවා වගේ හැබැයි බල්ලෝ මස් කටු කනකොට අනිත් බල්ලෝ කවදාවත් හිතනවද මූ මෝඩ බල්ලෙක් කියලා හිතනවද උන් මොකද හිතන්නේ ඉතින් ඕකනේ අපිටත් වෙලා තියෙන ඕකනේ නේ පටේ පිටේ උන් ටිකයි නෑ දෑව ටිකයි මුන් ඔක්කොම ඉඳගින්නේ අපිට හරි ගිහිල්ලා කියලා හැබැයි අපි කන කට්ට දන්නේ හැබැයි අපි බිඳුනේ හෙනට රඟපා අර බල්ලෝ මස් කට කනවා වගේ රඟපානවද නැද්ද තනිකර වෙදින්නේ එකට ගියම් බා අපේ ජීවිතේ තනිකර එන බොරුවක් නෙමෙයි හෙන ප්‍රශ්න වල ඉන්නේ හැබැයි අපි ලෝකෙට දෙන්නේ මොකක් අර බල්ලා කන්නේ කට්ටක් ඌට බඩ පිරෙන්නේ නැහැ මූගේ කට කැපිලා ලේ ගලනවා හොගාල හැබැයි තනිකරම අනිත් පැත්ත අනිත්යෙන් හිතාගින්න දැන් වෙදින්න එකකට ගියාම දැන් බලන්න තන වෙදින්න එකකට යන දවසට අපි කරන්නේ ඇත්තද බට්ටපල් බොරුද දැන් මනමාලි වුණත් එදාට බලන්න නිකන් ටූ මච් වගේ පේන්නේ නැද්ද ලක්ෂ ගානක් තියදම් කරනවානේ ලක්ෂ ගානක් දීලා අඳා ගන්නවානේ නේද තේරුණ නැද්ද අඳා ගන්නෝ ලක්ෂ ගානක් වේදම් කරලා අඳාගෙන ඉන්නවා ඉතින් අපිත් කාට හරි කියලා අඳාගෙන පෑද් දෙකක් රඟපාලා එනවා ගෙදර ඉන්නකොට නේද ගෙදර ඉන්නකොට දොර රෙද්දෙත් මූණ කට පිහින එක එදාට ටිෂු තියාගෙන උලද හැබැයි ඌවා දකින්නෙන් එක එක්කත් අපිට ප්‍රශ්න කියලා හිතනවා බාන්නු කර දෙන්න කුරුල්ලයි කිරිල්ලයි අනේ අපිට ඕක තමයි පිළි අවිද්‍යාපත්‍යෙන් සංකාර